ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොමුවත් සිරස්තල වෙත අන්තර් පළාත් සංචරණ සීමා 31 වෙනිදායින් අවසන් රට බේරා ගැනීමට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයේ බබ විපක්ෂ නායක කියයි අපි නොපෙනෙන දුරබලා වැඩ කරන ආණ්ඩුවක් මහාචාර්ය රංජිත් බණ්ඩාර කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාව ඊයේ පැවැත්ුණා මේ එහිදී පළ වූ අදහස් මේ රටට සතුරු වූ බලවේග මේ රටේ ජනතාවගේ ජීවිතයට සතුරු වූ බලවේග මේ රටේ පාලනය අල්ලාගෙන මර්ධනය තමන්ගේ අවිය කරගත් ආණ්ඩුවකට මුහුණ දීමේ කාර්යභාරයට අපි එකතු වුණා एकतु अपीट इन पशु मा नोकीवाट बम दरेट पीहते उनु लभु आंडुए क्रिया दामय क्रिया कलापय गमन मार्ग अपट बरपतल प्रश्न अतिकरण यदुन अभी फलमु कथिका करगन मे पिली बंद निगमने गावानुवे अभी कौरु अभी अभी वसेन्म मे पिली बंद विमस्तिलि मत प्रेमीन हितमारुवें कल्पनावें ඉන්න වෙලාවේ අපි කිනිකාට වුණ උන් හමු වී මේ අපේ දුක අපි එකිනෙකා සමග කියාගත්තා. මැද අපි කාටත් සිද්ධ වුණා එකතු වෙලා මහජනයාට පැමිණිලි කරා. අපි හැදු ආණ්ඩුව යටතේ සිදුවෙමින් තිබෙන යම් යම් දේ ගැන අපි විරුද්ධ වීමටත් එකහෙලා විරුද්ධ වීමටත් තීරණාත්මක ලෙස විරුද්ධ වීමටත් ඒ පිළිමදව මහජනයාට මේ මහජන මන්ත්‍රණ සභාව හරහා පැමිණිලි කිරීමටත් අපි කල්පනා කළා. අවුරුදු 5ක් කිව්වට මේක 10කට යනවා. 10ක් නෙවෙයි 20කට 30කටත් යන්න පුළුවන්. මෙන්න මේක තමයි තියෙන ගැටලු. මේක අපේ හාමුදුරුවරු අපේ ආගමික නායකයෝ මේ සියලු දෙනාම මේක හරිම තීරණාත්මකව වටහා ගන්න ඕන. මේ ආණ්ඩුව අපි ගෙනාවේ ජාතික ආර්ථිකයක් ඒ වගේම රට විජාතික බලවේග නිදහස් කරගන්න. ජාතික ආර්ථිකයක ජාතික නිදහසේ ප්‍රධාන සාධකේ බලශක්ති නිදහස. Moody's Investor Services ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය වර්ගීකරණයෙන් තවදුරටත් පහත දමා තිබෙනවා. මෙම වර්ගීකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය දැඩි අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. Moody's Investor Service නම් ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකදී සිදු කළ තක්සේරුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. රටවල ණය ශ්‍රේණිගත කිරීම, අවධානම් විශ්ලේෂණය, බැඳුම් කර ආදීන් සිදු කරන පර්යේෂණයන් සම්බන්ධයෙන් Moody's Investor Service හරහා ආයෝජකින්ට තොරතුරු සපයනු ලබනවා. ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් සහ ණය වර්ගීකරණය මෙතෙක් පැවති CAA1 මට්ටමේ සිට CAA2 දක්වා තවදුරටත් පහළ හෙළීමට පියවරගත් බව වාර්තා වන ඉදිරියේදී කල්පිරීමට නියමිත කැපිපෙනෙන රජයේ ස්වෛරීත්ව බැඳුම් කර සඳහා වන මූල්‍යකරණය වෙනුවෙන් ඇතිවිය හැකි නොහැකියාව පිළිබඳ අදහස විදේශ මුදල් සංචිත සම්බන්ධයෙන් පවතින හිඟතාවේ සහ ඉන් ඉහළ යන අවධානම යනාදී කරුණු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම වර්ගීකරණය තව දුරටත් පහත හෙලීමට හේතු වූ බව Moody's පවසනවා. මේ අතර Moody's ආයතනයේ මෙම වර්ගීකරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිබඳ දැඩි නොසතුට ප්‍රකාශ කරනවා. මෙම අස්තමේන්තු සකස් කිරීමේදී එම ආයතනය පසුගිය ඔක්තෝබර් 1 වනදා මහ බැංකුව ඉදිරිපත් කළ සයිමාසික පෙර දැක්මට අවධානය යොමු කර නොමැති බවයි මහ බැංකුව පවසන්නේ. 2022 අයවැය ප්‍රකාශයට පත් කිරීමට ආසන්නව තිබියදී සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරීම හරහා මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පිළිබඳව අවධානය යොමු කර නැති බව මහ බැංකුව වැඩිදුරටත් පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක ගොඩනැගී ඇති මෙරට දේශපාලන ස්ථාවර භාවය මොන් නොසලකා හැර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව ආයෝජකින් සාදරයෙන් පිළිගන්නා බවත් බාහිරින් සිදු කරන පදනම් විරහිත නිවේදන වලින් ආයෝජකින්ගේ අවධානය වෙනතකට යොමු නොකරන ලෙසටද සිහිපත් කර සිටින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. නයිවර ලිපියක් පදනම් කරගෙන චීනයේ මහජන බැංකුව අසාධු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුවේ අවධානය යොමුව තිබෙනවා. මෙම නයිවර ලිපිය නවත්වා ඇත්තේ කොළඹ වාණිජ මහාධිකරණයේ ලබා දුන් තීන්දුවකට අනුව බවයි මහජන බැංකුව ඊයේ නිවේදනය කළේ. චීනෙන් කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය දිනවල විශේෂ ඇනවුමක් චින්දාවෝ චීන සමාගමට ලබා දුන්නා.
එහිදී අදාළ කාබනික පොහොරවල අහිතකර සුදුරු ජීවීන් සිටින බවටයි මෙරට ජාතික ශාක නිරෝධායන අංශය තහවුරු කළේ. එහි ප්‍රතිඵලයක් විදිහට අහිතකර සුදුරු ජීවීන් සහිත කාබනික පොහොර නැව යලි හරවා යැවීමට රජයට සිදු වුණා. මෙම පොහොරවලට අනුමැතිය ලැබීමටත් පෙර ණයවර ලිපි විවෘත කළ බවටද විවිධ පාර්ශව චෝදනා කළා. මේ අතරතුරයි පාර්ශව කිහිපයක් පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත්තේ. කොළඹ වාණිජ මහ අධිකරණය මේ අනුව ණයවර ලිපි නිකුත් කිරීමද තහනම් කළා. මෙම සිද්ධිය පතනම් කරගෙනයි මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට චීන සමුහ ආණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා කටයුතු කර තිබෙන්නේ. මේ පිළිබඳව නිකුත් කළ මහජන බැංකු නිවේදනයේ දැක්වෙන්නේ ණයවර ලිපි ප්‍රමාදයට හේතුව වාණිජ අධිකරණයේ වාර්ණ නියෝගයේ බබයි. වගකිව යුතු ආයතනයක පුරවැසියෙකු ලෙස අප අපේ රටේ අධිකරණ තීන්දුව වලට බැඳී සිටින බවද මහජන බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. කාබනික පොහොර ආනයනයේ වළක්වන ලෙස ඉල්ලූ පෙත්සමක් සලකා බැලීම ලබන මාස 11 වනදා කැඳවීමට අභියාචන අධිකරණය නියම කළා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. කාබනික පොහොර කියලා සමහර පොහොර ජාති දැන් දැන් පිට රටින් ගෙනවා. ඒ අතර කාබනික පොහොර හදන්න මහන්සි වෙන පුද්ගලයන් අපේ රටේ ඉන්නවා. රජරට ගල්නෑව ප්‍රදේශයේ චමින්ද නීල් කුමාර ජයවර්ධන තරුණ ව්‍යවසායකයා අද සාර්ථකව කොම්පෝස්ට් පොහොර නිපදවනවා. අපි ඉස්සෙල්ලා ගෙදර නෝනායි මායි දෙන්නා පැකට් වලට මිරිස් බටු වර්ග එක එක එළවලු වර්ග හැදුවා. හදලා ඉවර වෙලා අතිසාර්ථකව ගෙඩි බීට්ටේ මදනට විශාල අල හැදුණා. ඒ අල හැදුණාට පස්සේ මට හිතුණා මේක තමා හොඳ පොහොර වර්ගයක් මේක හදන්න ඕන කියලා. ස්වභාවිකවම දේවල් අරගෙන මම කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ගත්තා. හැමෝටම මේ කාබනික පොහොර කියන එක හදන්න පුළුවන්. ලංකාවෙන් දායක වෙනවා නම් 130ක් විතර මටත් කාබනික පොහොර ඉල්ලුවත් ඒ ඉල්ලන ප්‍රමාණයට 130ක් විතර දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. උතුරුමත පළාත් ආණ්ඩුකාර මහේපාල හේරත් මහතාද මෙම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරයේ බැලීමට එක් වුණා. මෙතර කාබනික පොහොර වකාවෙන් වීගොවිතන කරන ත්‍රිකුණාමලයේ ගොවිබිම් බලන්න කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් එක් වුණා. මෙහිදී ගොවි ජනතාව පැවසුවේ අස්වැන්න අඩු වුණත් රජෙන් වන්දිය ඇතැයි යන විශ්වාසය මත වගා කරන බවයි. අපි හිතනවා අපිට රජෙන් ලැබෙන කාබනික පොහොර ආධාරයත් සමග අපිට අපේ අස්වැන්න වැඩි දියුණු කරගෙන ලබා ගන්න පුළුවන් වෙයි කියලා. අපි කොම්පෝස්ට් පොහොර හැදුවා නිවේශවල. දැන් මේ ගොවෙමට දින 15ක් විතර වෙනවා. දැන්ට හොඳ තත්ත්වෙ තියෙනවා. රසායනික වලින් මිදිලා මතු පරපුර ගැන මේ වගේ තීරණයකට අපි රජය අපි සන්තෝෂ වෙනවා. අපි දිරිගැන්වීම ගැන ආවනික පොහොර ක්‍රියාවලියත් එක්ක යම්කිසි කන්න හානියක් වුණොත් එහෙම අධිකර ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙන හානිය ලබා දෙනවා කියලා විශ්වාස කරනවා. සියලුම ගවියන් කුමරට බැහැලා මේ අභියෝගේ බාර අරගෙන වස විස නැති ආහාර වේලක් ශ්‍රී ලංකා ජනතාවට ලබා දීමේ කාර්යයට ඔවුන් අපිත් එක්ක එකට වැඩ කරයි කියලා මම විශ්වාස කරනවා. මෙතර පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසන්නේ පිට රටින් රසායනික පොහොර ගෙන්වනවාට වඩා කාබනික පොහොර ගෙන්වීම භයානක බවයි. ලෙඩෙකුට බෙහෙතක් දෙන විට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදේ වෙනස් වුණොත් කොච්චර බෙහෙත හොඳ වුණත් රෝගියාගෙන් එන්නේ අපහාසයක් උපහාසයක් අකමැත්තක්. කාබනික පොහොර මේ රටට පිට රටින් ගෙන්වීම කිසිසේත් අවශ්‍ය වන්නක් නෙවෙයි. කාබනික පොහොර පිටරටින් මෙහාට ගේනවයි කියන එක රසායනික පොහොර ගේනවට වඩා භයානකයි බරපතලයි. අනාගතය මහා පරිමාණ විනාශයකට යොමු වන වැඩසටහනක් වෙනවා. ඇලහැර ගොවියන් ආරම්භ කළ මෙම ගොවි උද්ඝෝෂණයට සහය පළ කරන්න දිඹුලාගල සාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී දිඹුලාගල රාහුල අලංකාර හිමියතුළු මහා සංඝරත්නය දැක්වුණා. කොරෝනාවෙන් විශාල මහනුවරක් කරන්නට බැරි වෙච්ච එක දැන් සමහර විට මේ ගොවිතැන විනාශ කරලා ඒ දේ ඇතිකරන්න සූදානම් වෙනවද දන්නේ. ශත්‍රලේකන නිකුත් කරලා ගොවියට වන්දි දෙන වැඩපිළිවෙලක් හදනවා කියලා කියනවා. හැබැයි උඹලට වන්දි ගෙවන්න සල්ලි කොහෙද තියෙන්නේ කියලා මම අහනවා. කොහෙද තියෙන කුණු කන්දරා මේකට දාලා ගොවියන්ගේ කකුල් කුණු කරන්නේ නැති දැන් මෙතන ඉන්නවා. මේ පාර මේ අට්ටාලේ අලහර අට්ටාලේ මැරෙන්න කියන්නේ අපි. අම්පාර නගරයේද රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වුණා. එම අවස්ථාවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාවල් කරුණාරත්න මහතාද එක් වුණා. බලන්න බැරි නම් මේක පරයල්ල
කන්නාවට බදාගෙන ඉන්න එපා යක්කුනේ පාලක චුත් එකෙන් බල වකුගනුට ආදරේ නෙවෙයි කො පොර දෙන්නේ අපිට ඔය හරි රටකින් යන කුඩුගන බාර ගන්න බල ලෝකෙම නැයි කිසිම පොරක් නැහැ කාබනිකක් නැහැ රසායනිකක් නැහැ ප්ලේන් එකෙන් ගේනවා දක්කු බුක් වෙලා ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට දෙන්න බැරි නම් කාබනික නික හරියට දීපන් රසායනික පොර ඇමෙතුමා කියනවා අපිට මේක මාකට් කරන්න බැරි වුණාලා කියලා ඇමෙතුමා අපි දන්නවා ඔයාලා බෙලෙන්දෝ කියලා තම මාස කීපයක් යනකොට එළවලු කිලෝ එක රුපියල් 500 800 නගින එක වලක් පන්න බැරි වෙයි හාල් කිලෝ එක රුපියල් 300 400 නගින එක වලක් පන්න බැරි වෙයි ගොවියනම් බටු ගහක් බණ්ඩක්ක ගහක් මිලිස් ගහක් හිටවගෙන තමුන්ට කොහොම ලිලියක් දත් දෙකක් පගා කරගෙන ගොවියගේ බඩවියට කොහොම හරි ගොවියා රැක ගනි අබයි පුතෝ සල්ලි වලට කර මිනිස්සුන්ට තරු විසි වෙන දවස වැඩි ඈතක නෙමෙයි මහවැලි කලාපයේ ගොවි සංවිධාන 52 ගිරාඳුරු කෝට්ටේදී උද්ඝෝෂණයක නිරත වුණා अड़िया ප්‍රජාට ආය ඡන්දයක් දෙන්නේ නැහැ දෙනවද ආයෙනම් මේ ජීවිත තුනතර මෙවුන්ට ඡන්දෙ දෙන්නේ නැහැ රට බේරා ගැනීමට හැකි එකම විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගයේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා මහනුවර ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා වත්මන් ආණ්ඩුවට විරුද්ධව සමගි ජන බලවේගයේ විසින් ආරම්භ කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය මහනුවර නගරයෙන් ආරම්භ වුණා මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ත එක්ව සිටියා. මේ රටේ ප්‍රධාන විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගය අද මහ පාරට බැහැලා දුක් විඳින ජනතාවත් සමග එකතු වෙලා අත්වල් බැඳගෙන අපි මේ ක්‍රියාත්මක කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතා අයිතිය ජීවත් වීමේ අයිතිය තහවුරු කරන මහා ජනතාවාදී සටන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා අද අපේ රට නැවතත් පර පෝලිං යුගයක් කරා ගිහිල්ලා තියෙන්නේ වියතුන් පාලනය කරනවායි කියලා නිර්මාණය කරලා තිබෙන්නේ 77 කාලේ වගේ පෝලිං යුගය අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ මේ ආණ්ඩුව ගොවියට පොර ටික අහිමි කරලා තිබෙනවා අපේ රටේ තරුණ පරපුර දසදහස් ගණනින් පෝලිං වල ඉන්නවා පිටරට යන්න ගොවියාගේ කරපිටින් රටේ බලය අල්ලපු මේ දේශද්‍රෝහී දුර්දෑන්ත ආණ්ඩුව විශිෂ්ට වරම ලබා දුන්නු ගොවිය අමතක කරලා ගොවිය අනාථ කරලා රටේ ජනතාව අනාථ කරලා වියත්මකක් නෙවෙයි විපත්මකක් තමයි නිර්මාණය වෙලා කියන්නේ මතක තබා ගන්න පොදු ජන ගමන ජනතාව ජීවත් කරන ගමන ජනතාව සුරකින්න ගමන ජනතාව රැකගන්න ගමන කුසගින්නෙන් බඩගින්නෙන් පිපාසෙන් අසහනයට පත්වෙච්ච ජනතාව රැකගැනීමේ ඒ දවෙන්ත ව්‍යායාමය සමගි ජන බලවේගය අතට ගන්නවා ඉන්නතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස ගැටමේ රාජෝපමනාරාමයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ අතර පවතින පොහොර ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාතලේ පැවති විරෝධතාවයකටද විපක්ෂ නායකවරයා ඇතුළු මහජන නියෝජිතයින් සහභාගී වුණා. තමුන්නාන්සේලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලින් සන්නද්ධ වෙලා හෙට අනිද්දා අපි දැනුම් දෙනකොට සියලු දෙනාම අගනුවරට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා බලන්න ඇවිල්ලා තමන්නාසලා
අපිත් සමග ශක්තිමත් ගමනක් ගිහිල්ලා ශක්තිමත් රාජ්‍ය පාලනයක් තුළින් ගොවියා රැකගන්න යුගය අපි දිහි කරමුයි කියලා යෝජනා කරමින් මුළු ලෝකයේම වසංගතයකට මුහුණ දෙන අවස්ථාවක මෙරට සියලු ණය ගෙවා අවසන් කිරීමට හැකි වූ බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුළු ලෝකෙම මේ වසංගතයට ගොදුරු වෙලා තියෙන වෙලාවක අපි උඩුගම් බලා පීනලා අපිට ගෙවන්න තිබුණු සියලු විදේශ ණය ඒ අවස්ථාවේදීම ගෙවලා අවසන් කළා. ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක අපිට ස්වෛරී බැඳුම් කරහරා ලබාගත් ණය ගෙවලා අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට අපිට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්න තියෙනවා. ඊට පස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක ණයක් ගෙවන්න තියෙනවා. අපි සූදානම්. අපි පේන දුර බලන ආණ්ඩුවක් නෙමෙයි. අපි නොපෙනෙන දුර බලලා කටයුතු කරන ආණ්ඩුවක්. එංගලන්තේ මිනිස්සු පෙට්‍රල් ගන්න පොලිමේ ඉන්නකොට කාටවත් ප්‍රශ්නයක් නෑ. අපේ දවසක් විනාඩි 15ක් පොලිමේ ඉන්න සිද්ධ වුණොත් කිරිපිටි පැකට් එකක් ගන්න මේක ජාතික ප්‍රශ්නයක් බවට පත් කරනවා. මේක අමුතු සංස්කෘතියක්. මේ රටේ තියෙන ප්‍රධාන පක්ෂය විදිහට අපිත් එක්ක තරඟකාරී විපක්ෂයක් ඉන්නවනම් අපිත් එක්ක තරඟකාරී පක්ෂයක් ඉන්නවනම් අපි ආසයි. රෙකෝඩ් තියන්න නම් පිටිපස්සේ කියන්නේ දෙවනියට පොඩි ශක්තියක් තියෙන්නට ඕන. නැත්තම් පළවෙනියට රෙකෝඩ් තියන්න බෑ. ජනතාව මුලා කරන්න කොයිතරම් බැලුවත් මේ වසර පහ තුල අපි ගොඩනගාගෙන තියෙන ස්ථාවරත්වය සහ රටට කරලා තියෙන දේවල් සම්බන්ධයෙන් ජනතාව විශ්වාසයක් ඉන්නවා. සෑම දෙයක්ම කොවිඩ් පිටදමා බේරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මිතියස් බාකිර් මාකර් මහතා පවසනවා. රටේ සියලු ප්‍රශ්නවලට හේතුව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අන් මතගරු නොකිරීම බවයි ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. හැම දෙයක්ම කෝවිඩ් පිට දාලා ආණ්ඩුවට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් ඉන්දියාව ගන්න, පාකිස්තානේ ගන්න, බංග්ලාදේශයේ ගන්න, නේපාලේ ගන්න, මාලදිවයින ගන්න. මේගොල්ලෝ ඔක්කොම ඒගොල්ලන්ගේ විදේශ සංචිත හයි ස්ටාරුව තියාගෙන ඉන්නවා. අපි ඇවිල්ලා තියෙන තත්වය අපි ලෙබනනයට කිට්ටු වෙලා තියෙනවා. අපේ උදවිය සමහර වෙලාවට මේ වගේ ව්‍යසන එනකොට ඒගොල්ලන්ගේ කටින් පිට වෙන දෙයක් තමයි මේක දේවසාපයක් දන්නේ නැහැ කියලා. මම දන්නේ මේක දේවසාපයක්ද දේවකෝපයක්ද කියලා. අද බලන්න බඩගින්න, මන්දපෝෂණේ, විරැකියාව, ණය අවුල, වැරදි විදේශ පිළිවෙතක් හින්දා අපි පාපන්දුවක් බවට පත් කරගෙන තියෙනවා. ඉවසන්නේ නැහැ විකල්ප අදහස්. විවේචන රාජ්‍ය ලෑස්ති නැහැ ඉවසන්නට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 52%ක් ඡන්ද ගත්තේ වියට්නාම් රට ගෙනියන්න පොරොන්දු දීලා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? විද්වතුන්ගේ අදහස් මායිම් කරන්නේ නැහැ. විද්‍යාව වෙනුවට මිත්‍යාව පතුරලා අර මුට්ටිත් එක්ක තෙලුත් එක්ක ගිය ගමන 13,000කට වැඩි ජීවිත ගාණක් අපි බිලි දීලා තියෙනවා. මේක ඛේද වාචකයක් මේක. මාලිබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වහාම මහපොළ භාරකාර අරමුදල යටතට පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. පෙත්සම ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතායි. දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වන දින අලුයම 4න් පසු ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. ඒ ඊයේ කොවිඩ් මර්ධන කමිටුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීමෙන් අනතුරුවයි. සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධාන කණ්ඩායම් පිළිබඳව වහාම සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දුන්නේ. කොවිඩ් මර්ධන කමිටුව පැවැත්ුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. මෙහිදී දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මාස 31 වන දින අලුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය වුණා. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවි පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් මෙම තීරණයට එළඹි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. සියලු පාසල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලැබී තිබෙන බවද මෙහිදී ප්‍රකාශයට පත් වුණා. ඒ පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඉස්කෝලවල ඕ ලෙවල් ඒ ලෙවල් ක්ලාසස් පටන් ගන්න රික්වෙස්ට් එකක් තියෙනවා සර්. අපි ඒකට අවසර දෙමු. ඒකට අවසර දෙන්න ඕන. මොකද දැන් ඒ ළමයි තමයි හුඟක් අය මටත් ලියුම් එවල තියෙනවා, හම්බුන වෙලාවල් කියලා තියෙනවා. ඕ ලෙවල් ඒ ලෙවල් කරා ගන්න ළමයි ඒගොල්ලෝ හුඟක් මන්දුයි. ඒක අපි පැත්තත් බලන්න ඕනේ. ඒක විවෘත කරන්න ඉඩ දෙන්න දෙන්න එකයි මම කිව්වේ. අර විභාගේ තියන්නත් ඕනේ ඒක හන්ද. ඒකටත් අපි ඉඩ දෙන්න ඕන.
විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සහභාගී වන ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නා. පොදු ස්ථාන වෙළඳසැල් ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳවද වහාම සුවබැලීමටයි මෙහිදී තීරණය වුණේ. එන්නත ලබා නොගන්නා පිරිසවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවද සඳහන් කළා. දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදා ගනිමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීම අවස්ථාව ලබා දෙන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. එමෙන්ම එන්නත්කරණය පිළිබඳව ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳව වහාම සුවබලන ලෙසද ජනාධිපතිවරයා විසින් මෙහිදී පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම මෙරටදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි මෙරටට පැමිණ නැරඹීමේ අවස්ථාව විදේශීය ප්‍රේක්ෂකින්ට ලබා දීම කෙරෙහිද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එහිදී මෙරටදී පැවැත්වෙන LPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරඟ නැරඹීමට ප්‍රේක්ෂකින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස දෙස් විදෙස් තරඟ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත් එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් මෙහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. එම පුවතත් සමගින් අපෝවෙන් සමු ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.